ICT very easy app එකට මගේ දුව දරුවන් සාදරයෙන් පිළිගන්නවා අපි මේ පාඩම් මාලාවේදී සාකච්ඡා කරමින් සිටියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කොහොමද විවිධ අංශයන්හි භාවිතා කරනු ලබන ආකාරය නේද මේදී මුලින්ම අපි සාකච්ඡා කරනවා මේ ඊ රාජ්‍යයේ යෙදුම් මොකද්ද මේ ඊ රාජ්‍යයේ යෙදුම් කියන්නේ ඊ රාජ්‍යයේ යෙදුම් කියලා ගත්තොත් එහෙම ඔගලන්ට මේ පෙළපොතේ තියෙන රූපරාමුව දිහා පොඩ්ඩක් බලන්න මෙන්න මේ රූපරාමයේ ඔගලන්ට පේනවා රජයක් විසින් තම රටේ පුරවැසියන්ට වෙනත් රාජ්‍ය ආයතනවලට ව්‍යාපාරවලට සහ සේවකයන්ට ලබා දෙන සේවාවන් නේද මේ තියෙන රජයේ නිල වෙබ් අඩවිය www.gov.lk නේද අපි මේක බැලුවොත් එහෙම මෙන්න මේ තියෙන වෙබ් අඩවිය නේද ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට ඔබ සාදරයෙන් පිළිගනුමු කියලා ඔයගලන්ට හෝම් පේජ් එක මේ විදිහට එනවා මේකේ සිංහල දෙමළ ඉංග්‍රීසි අපි සිංහල පේ එකට ඇතුළත් වුණොත් මෙහෙම මෙන්න තියෙනවා බලන්න තොර සේවා සහ තොරතුරු නේද මොනවාද මේ ලබා දෙන සේවාවන් සහ තොරතුරු මේගොල්ලන්ට මේ බඩ පිට ගිහිල්ලා බලන්න මේකේ මොනවාද තියෙන්නේ නේද මේක ඉතාමත් වැදගත් කාරණාවන් පිළිබඳව විස්තරය නැත්නම් රටේ ජනතාවට අවශ්‍ය කරන දේවල් ගොඩක් මේ වෙබ් අඩවිය සඳහන් කරලා තියෙනවා නේද මේ වෙබ් අඩවිය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වලා තියෙනවා එකක් තමයි රජය විසින් පුරවැසියන්ට government to citizen ලබා දෙන සේවාවන් වෙනත් රාජ්‍යවලට government to government ලබා දෙන සේවාවන් ව්‍යාපාරවලට government to business සහ සේවකයන්ට government to employee නේද මේක ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේ පුරවැසියන්ට ලබා දෙන සේවාවන් ගත්තොත් ළමයි රාජ්‍ය ආයතනවල නාමාවලිය ඔබ දන්නවා රාජ්‍ය ආයතනයන් විශාල ප්‍රමාණයක් තියෙනවා මේවායේ අපිට එකපාර හොයාගන්න බෑ තියෙන ලිපිනයන් දුරකථන අංක අතුලත් රාජ්‍ය නාමාවලිය රාජ්‍ය ආයතන බිල්පත් ගෙවීම් සේවාවන් නේද ඔබට දැන් පුළුවන් ඔන්ලයින් බිල් ගෙවන්න නේද දුරකථන බිල් සහ වතුර බිල් එහෙම නැත්නම් විදුලි බිල මේ වගේ බිල් ඕගොල්ලන්ට ඔන්ලයින් ගෙවීමේ හැකියාව තියෙනවා ඒ වගේ තමයි වාහන බලපත්‍ර අලුත් කිරීම නේද දැන් ඉස්සර වගේ අවශ්‍ය වෙන්නේ නැහැ යන්න gedara ඉඳන්ම ඔබට ඔබේ වාහන බලපත්‍රය අලුත් කරගන්න පුළුවන් නේද මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති පද්ධතිය ශ්‍රී ලංකා සිටියම නේද ශ්‍රී ලංකා සිටියම ගත්තොත් ළමයි ඉතාමත් වගකීමෙන් යුතුව සඳහන් කළ යුතු දෙයක් ශ්‍රී ලංකා සිටියම මොකද ඔබ දන්නවා මේ සිටියම තමයි අපේ රටේ පුරවැසියන් විතියක් නෙමෙයි දැන් වෙනත් රාජ්‍යවල බලන්න මේ වෙනත් රාජ්‍යයන් ලබා දෙන සේවාවල ශ්‍රී ලංකා සිටීම තියෙනවා නේද අපි ගත්තොත් එහෙම විදේශිකයෙක් අපේ ලංකාවට එනවනම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ සිටියම් බලනවා නේද සංචාරකයෙක් ගත්තොත් එහෙම මේ සංචාරකයෙන් සංචාරය කරන්නේ මෙන්න මේ සිටියම් ආධාරයෙන් තමයි ඒගොල්ලෝ මේ තැන් හොයාගන්නේ ගොඩක් අර ගයිඩ් කෙනෙක් නැතුව යන්න පුළුවන් ඉදිරි යන්නත් පුළුවන් නේද සමහර විට ඉතින් ගයිඩ් කෙනෙක් හරියට ගෙනියයිද කියලා විශ්වාසයක් නැහැ නේද එතකොට මෙන්න මේ වගේ ශ්‍රී ලංකා සිටියම මෙන්න මේ ආයතනේ පළ කරලා තියෙනවා විනත් රාජ්‍ය වල ලබා දෙනකොට සංචාරකයන් සඳහා නීති උපදෙස් ලංකාවේ මොනවාද තියෙන නීති නේද ශ්‍රී ලංකා රෙගුලාසි විස්තර නේද රේගු විස්තරයන් තියෙන්න ඕනේ හරියටම මොනවාද මේ ලංකාවේට මොනවාද ගේන්න පුළුවන් ලංකාවේ මොනවාද ගෙනියන්න පුළුවන් පිට රටවල් වලට මේ වගේ විස්තර සඳහන් කරලා තියෙනවා ඒ වගේම තමයි වීසා පහසුකම් නේද අපේ රටට කවුරු හරි එනවනම් ඒ අදාළ රටෙන් වීසා නිකුත් කරගන්න ඕනේ අපේ රටට පැමිණීම අවසර බලපත්‍රයක් නේද? එතකොට මේවා මොනවාද කියලා මේකේ විස්තර හරියට අතුලත් කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරවලට නේද? මුදල් ගෙවීමේ සේවාවන්, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, ව්‍යාපාර සහ ආයෝජන, වාණිජ සංවිධානවල තොරතුරු නේද? අපි දන්නවා දැන් වාණිජ සංවිධාන කියලා ගත්තොත් එහෙම සියලුම වාණිජ සංවිධානයන් මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුයි නේද? එතකොට තමයි අපි සලකන්නේ පිළිගත් වාණිජ ව්‍යාපාරයක් කියලා. නැත්නම් වාණිජ සංවිධානයක් කියලා වෙන්න. එහෙම නැත්නම් විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. ඔබ දන්නවා අතීතයේදී මේ මෑත භාගයේදී විවිධ මේ වාණිජ සංවිධාන ආශ්‍රයෙන් ගැටලු ඇති වෙලා තියෙනවා. ඒකට මේවා විස්තර රජයේ මැදිහත් වෙලා ලබා දීම සිදු කළ යුතුයි.
ඊළඟ ගත්තොත් එන්න සේවකයින් නේද රාජ්‍ය සේවකයින් තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ හැබැයි රාජ්‍ය සේවකයින් පමණක් නෙමෙයි පෞද්ගලික අංශයේ සේවකයන් මේකට අදාළයි ආකෘති පත්‍රයන් මොනවද මේ ආකෘති පත්‍රයන් කියන්නේ විවිධ ආකෘති පත්‍රයන් අපි භාවිත කරනවා දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම ඔයා බැංකුවට ගිහිල්ලා ඉවරලා ඕක ණයක් ගන්නකොට ණය ආකෘති පත්‍රයක් දෙනවා මේක අපි පුරවලා දෙන්න ඕනේ ඒ වගේම රාජ්‍ය ආයතනවල විවිධ ආකෘති පත්‍රයන් දැන් මේ දරුව කවද හරි දවසක රැකියාවක් කරනවා නේද මේ රැකියාවක් කරනකොට මෙන්න මේ රැකියාව කරන්නට කරන ආයතනයෙන් ඔබ සඳහා සේවක අර්ථ සාධක අර මුදල කියලා එකක් ගෙවන නේද මේක තියෙන්නේ නාරහන් පිට කම්කරු දෙපාර්තමේන්තුවේ තමයි ඔබගේ මේකට අදාළ ලියකියවිලි සහිත දේවල් සිදු කරනු ලබන්නේ සහ මහා බැංකුවේ තමයි ඔබගේ මුදල් ටික තැන්පත් කරලා තියෙන්නේ ඔබ කවදාරි විශ්‍රාම යන දවසක අවුරුදු 55න් පස්සේ ඔබට මේ මුදල් ආපහු ලබා ගන්න පුළුවන් සහ ඔබට විවිධ අවස්ථා වලදී මෙන්න මේ EPF එක කියලා කියනවා සහ EPF සහ ETF මේ දෙකෙන් ඔබට අනාගත සුරක්ෂිත භාවයක් ඔබගේ ආර්ථික පැත්තෙන් ලබා දීම තමයි සිදු කරන්නේ නේද? එතකොට මේ ණය පිළිබඳ පහසුකම් ණය සහසුකම් පිළිබඳ විස්තර රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා සහ පෞද්ගලික සේවකයන්ට. මෙන්න මේ වෙබ් අඩවිය හරහා ඔබට ගොඩක් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක රජයේ මැදිහත් වීමෙන් සිදු කරන බාන මෙතන මේ පැත්තොත් එහෙම විවිධ අංශයන් පිළිබඳ විවිධ තොරතුරු ඔබට මෙහි පල කළ තියෙනවා කරුණාකරලා දරුවෝ මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා පොඩ්ඩක් මේක මොන වගේ වෙබ් අඩවියක්ද කියලා මේකේ මේ මගින් කාරණා දෙකක් ඔබට ලබා ගන්න පුළුවන් එකක් තමයි මේ වෙබ් අඩවිය අන්තර්ගතය සහ දැන් ඉදිරි පාඩම් වලදී ඕගලන්ට HTML ආධාරයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න තියෙනවා එතකොට ඔයගොල්ලෝ බලන්න මේ වෙබ් අඩවියල් දාදින ඉෆෙක්ට්ස් මේ ලංකාවේ කරපු නිර්මාණයක් නේද එතකොට මේ ගැනත් ඔයාලට සැලකිලිමත් වෙබ් අඩවියක් ඔයා ඔයගොල්ලෝ දරුවෙක් වශයෙන් දැන් ඔයගොල්ලෝ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ඉගෙන ගන්න දරුවෙක්. එතකොට මේ ඕගොල්ලොන්ට ඉස්සරහයිදී තියෙන දේවල් මෙවුවා. නේද? එතකොට මේ මොනවාද මේවෙන් අන්තර්ගත කරන්නේ? කොහොමද මේකක් හදලා තියෙන්නේ? මොනවාද මේවෙන් සිදු කරන්නේ? නේද? එතකොට මෙහි අන්තර්ගතය ඔබ දැනගත යුතුයි. මෙහි මොනවාද ලබා ගන්න තියෙන්නේ? මොනවාද මේකෙන් ලබා ගන්න කාරණාවලින් මොනවාද අපිට කරන්න පුළුවන් කියන දේ ඔබ දැනගත යුතුයි.